පොඩි පොඳුරු සහිත කැලෑවල ශාක මත තනකොළ මත මිනිසෙක් කෙලගස ඇති ආකාරයට දියරමේ ද්‍රව්‍යයක් තිබෙනවා බොහෝ දෙනා දැකලා ඇති. ජනවහරයේදී මෙන්ම මෙවැනි දෙයක් තුටු විගස බොහෝ දෙනෙක් කියන්නේ පෙරේතයෝ කෙල ගහලා යක්කු කෙල ගහලා කියලා කතාවක්. මේ පිළිබඳව WhatsApp හා Messenger හරහා කීප දෙනෙක්ගෙන් පුංචි අදහස් විමසීමක් කරාට පස්සෙත් අපිට දැනගන්න ලැබුණේ මේ මොනවද කියලා හරියටම අවබෝධයක් නොමැති බව. එහෙනම් අපි බලමු ඇත්තටම මේ මොනවද කියලා. තනකොළවල පුංචි ගස්වල කැටිති විදිහට තියෙන මේ සුදු පාට පෙන ඇතුලේ ඉන්නවා පුංචි සතෙක්. එයාගේ නම තමයි ෆ්‍රොග් හොපර්. ස්පිටල් බග් ලීෆ් හොපර් කියලාත් මෙයාව හඳුන්වනවා. ෆ්‍රොග් හොපර් කියලා කියන්නේ ලෝකයේ පුරාම ජීවත් වෙන ඉතාමත්ම කුඩා ක්‍රම විශේෂයක්. කෘෂිකර්මාන්තයේදී මෙයාලව පරිමෝදකයන් විදිහට හඳුන්වන්නේ වාණිජමය වගාවලට හානි කරලා අස්වැන්න අඩු කරන නිසා. ෆ්‍රොග් හොපර්ගේ ජීවන චක්‍රයේ මුල් අවධියේදී තෙල නැගෙන ද්‍රව්‍යයක් නිකුත් කරන නිසා තමයි මෙයාලව ස්පිටල් බග් නමින් හඳුන්වන්නේ. ස්පිටල් කියන ඉංග්‍රීසි වචනයේ සිංහල තේරුම තමයි කෙල නොහොත් කීටය. ෆ්‍රොග් හොපර්ගේ කීට අවධිය ඒ කියන්නේ ස්පිටල් බග් පෝෂණය වෙන්නේ ශාකවල සෛලම ද්‍රව්‍ය උරා බීමෙන්. ඉතින් අපි කවුරුත් දන්නවා මෙම සෛලම පටකය හරහා තමයි ශාකයට අවශ්‍ය ජලය පරිවහනය කරන්න කියලා. ෆ්‍රොග් හොපර් කීටයා තමන්ට අවශ්‍ය කරන පෝෂණය ලබා ගන්න මෙම සෛලම ද්‍රව්‍ය වැඩි වශයෙන් උරා බොන ලබනවා. මේ උරා බොන ලබන ප්‍රමාණය මේ සතාගේ ශරීරය හා සසදා බලද්දී ඉතාමත්ම විශාල ප්‍රමාණයක්. ඒ නිසා තමයි මෙයාලා මෙච්චර ලොකුවට පෙන නගින ද්‍රව්‍යයක් ශරීරයෙන් පිට කරනු ලබන්නේ. මේ පෙන නගින සුළු ද්‍රාවණය නිසා මෙයාලව විලෝපිකයන්ගෙන් හා පරපෝෂිතයන්ගෙන් ආරක්ෂා වෙනවා. ඒ වගේම මෙයාලා විචලනය වීම වළක්වා ගැනීමටත් මෙය ඉවහල් වෙනවා. ස්පිටල් බග්ගේ පාට කොළ පාට. මෙයා ක්‍රමෙන් වර්ධනය වෙලා සුහුඹුල් අවධියට ආවට පස්සේ තමයි කළු දුමුරු අළු වගේ පාටක් ගන්නෙ. පිහාට යුගල දෙකකින් සමන්විත වන මෙයාට අඩි දෙකක් වගේ දුරකට පනින්නක් පුළුවන්. ඉතින් මෙච්චර දවසක් පෙරේතයෝ කෙල ගහලා තියෙනවා කියලා අපි දැකලා තියෙන්නේ මේ ස්පිටල් බග්ගේ ශරීරයේ පරිවෘතීය ක්‍රියාවලියේදී නිකුත් කරනු ලබන ද්‍රාවණයකට.